2015 මේ ආණ්ඩු පෙරළිය වෙනකොට එදා හයිඩ් පාර්ක් පිටියේදී අපි රැස් වෙලාම කිව්වා ලෝකෙම ලෝකෙම භීතියට පත් කරන මතවාද සහිත ප්‍රස්ත කල්ලි නියෝජනය කරන ආගමික මතවාදයන් සහිත කණ්ඩායම් මෙන්න ඇවිල්ලා ඉන්නවා. මෙන්න කොටසක් අකුරණ ඉන්නවා, කොටසක් පාතනගොඩේ ඉන්නවා, කොටසක් කොළඹ ඉන්නවා කියලා ඔක්කොම නම් ටික කිව්වා. කියලා මම කිව්වා ඒක තියෙනවා PMG, FTP, NTG ඊළඟට යහපාලනයේ සදා වූ පෙරමුණු හතක් වෙනජා මොහොතක් සිප්‍රි ෆාරුක් ආදී වශයෙන් මේ ඔක්කොම එදා උදව් කිරුවේ යහපාලන ආණ්ඩුවගේ ගෙනල්ලා ඒකල්පේ දේශපාලන බලය ලබාගෙන මොකද කළේ? එක දවසින් මුළු රටේ ආර්ථිකය වැටුණා, සංචාරක ව්‍යාපාරය මිද වැටුණා, ආර්ථිකය වැටුණා. එතකොට ඒ ආර්ථිකය විදවට්ටන්න මරාගෙන දැන් ප්‍රහාර ගොඩනගා ගැනීම සඳහා ඒ ඉස්ලාමික අන්තවාදී බලවේගයේ තේරෙ මොකද්ද? දුර්වල ආණ්ඩුව. ඒ දුර්වල ආණ්ඩුව ඒ ප්‍රස්තකල්ලි පෝෂණය කළා, උන්ට ඕනේ හැටියට වැඩෙන්න ඉඩදුන්නා. අවසාන ප්‍රතිඵලය හුද විමක මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් වගේ වුණා. තාමත් අම්බාලාට දරුවෝ රෝහලවල දුක් විඳිනවා. ආණ්ඩුව දුර්වලයි, උන්ට ඕන බලය දේශපාලන බලය වුණා වුණා. ඔය කල්ලියම අද මම දැක්ක ඊයේ පෙරේදා 2015 යහපාලන ආණ්ඩුව ගේන්න වැඩ කරපු සිප්‍රි ෆාරුක්, නජා මොහොතක් කවුද විශාල පදුදින් කියන මිනිස්සු දෙක එකතු වෙලා දැන් මේ වතාවේ ජනාධිපති වෙන්න උදව් කරනවා. කොහොමද? ඒක නිසා අපිට පාරවල් දෙකක් පෙන්වන්න පුළුවන්. මිනිස්සුන්ට ආදරෙන් අපි කියනවා පාර තියෙන කාපට්ටේද ගැස්සෙන්නේද ඔයන්න පුළුවන් කියන කතාවල හැදී. හැබැයි ඒකේ කොටි ඉන්න බව මතක තියාගන්න. ඒකේ භයානක සත්තු ඉන්නවා, විෂ ඝෝර සර්පයෝ ඉන්නවා. ටිකක් අමාරු වෙන්නනේ සර්ප බිය නැති, කොටින්ගේ බිය නැති කෙනින් පාර යන්න. ඒක තෝරගන්න. පුතුරට කියපුවා අපි දැක්කා. කොහොමද මේ විදුලිවාදීන්ගේ හැසිරීම? ඒක නිසා මේ ආගමික අන්තවාදය ඉතාම ගනු තැනක තියෙන නිසා මේ ආගමික අන්තවාදය අපි පරාජය කරගත්තේ මට